ආයුබෝවන් අද දවසේ අපි ඔබ හා හමු වෙනවා උසස් පෙළ දේශපාලන විද්‍යා විෂය හදාරන දුවේ පුතේ ඔබට මතක ඇති අපි මීට දින ගණනාවකට පෙර සිට දේශපාලන විද්‍යාව 13 වෙනි ශ්‍රේණියේ විෂය මාතෘකා කීපයක් සමග ඔබ හා සම්බන්ධ වුණා අද දිනේ අපි බලාපොරොත්තු වන්නේ නැවතත් දොරස්ර ශ්‍රේණියේ පාඩම් පිළිබඳව ඔබට තව දුරටත් මේ කාල පරිච්ඡේදය තුල ඔබට තිබෙන ගැටලුදායි තත්වයන් ලිහා ගනිමින් ඉතා සාර්ථකව පිළිතුරු ලියන්නට අත්ලක් සපයා දෙන්නටයි අපි මේ මොහොතේ බලාපොරොත්තු වෙන්නේ. අපි මේ සඳහා අද දිනේ අපත් සමග සම්බන්ධ වෙනවා මහාචාර්ය ජයදේව උයන්ගොඩ මැතිතුමන් මහාචාර්යතුමනි ඔබතුමා ගෞරවයෙන් පිළිගන්නා ගමන් මම කැමති ඔබතුමාගෙන් දැනගන්නට අපේ දරුවන්ට අපි දොරස්ර ශ්‍රේණියේ ආරම්භක මාතෘකාව පටන් අරගෙන එතනින් පටන් අරගෙන අද දවසේ ඒ අයට ඒ පිළිබඳ ඉතා පැහැදිලි විග්‍රහයක් ලබා දෙන්න. මම හිතන්නේ අපේ මාතෘකාව වන්නේ දේශපාලන විද්‍යාවේ ස්වභාවය දේශපාලන විද්‍යා අධ්‍යයනය සහ ප්‍රවේශ පිළිබඳව කතා කිරීම. මම කැමති මහාචාර්යතුමනි මුලින්ම අපේ දරුවන්ට වඩාත් පැහැදිලි කරලට දෙන්න දේශපාලනය සහ දේශපාලන විද්‍යාව යන්නට කෙටි හැඳින්වීමක් ඔබතුමාගෙන් ලබා ගන්නට. දැන් අපේ උසස් පෙළ දේශපාලන විද්‍යා විෂය ඉගෙනීම ඔබ ආරම්භ කරනකොට පළමුවෙනි මාතෘකාව තමයි දේශපාලන විද්‍යාවේ ස්වභාවය පිළිබඳව තීරුම් ගැනීම අරමුණු කරගෙන සකස් කරපු පාඩමක්. දැන් පළමුවෙන්ම අපි තේරුම් ගන්න ඕන දේශපාලනය සහ දේශපාලන විද්‍යාව කියන්නේ කුමක්ද කියන එක. දැන් දේශපාලන විද්‍යාව කියන්නේ කුමක්ද කියලා නිවැරදිව වටහා ගන්නට බෑ. මේ දේශපාලනය කියන්නේ කුමක්ද කියලා පැහැදිලිව අවබෝධ කරගන්නේ නැතිව. ඒ නිසා අපි ආරම්භ කරමු දේශපාලනය යන කුමක්ද කියන එක ගැන ඉතාම කෙටි තනි වාක්‍යයකින් ඉදිරිපත් කළ හැකි අර්ථ විග්‍රහයක් සමග. ඊට පස්සේදී අපට පොළොවේ මේ අර්ථ විග්‍රහය තවත් දියුණු කරන්න. ඒතර අපි ඉතාම කෙටින් කියනෝ නම් දේශපාලනය යන සමාජ සහ දේශපාලන භාවිතයක්. එතකොට මෙන්න භාවිතයක් කියලා කිව්වම අදහස් කරනවා සමාජයේ මිනිස්යන්ගේ ක්‍රියාකාරීත්වයට සම්බන්ධ සංසිද්ධියක් කියන එක. ඒක තමයි දේශපාලනය කියලා කියන්නේ. එතකොට දේශපාලන විද්‍යාව කියලා කියන්නේ කොමක්ද? සමාජ සහ දේශපාලන භාවිතයක් වන දේශපාලනය පිළිබඳව ශාස්ත්‍රීයව අධ්‍යයනය කරන ශික්ෂණය. ඒ තමයි අපට ඉතාම කෙටියෙන් දේශපාලනය සහ දේශපාලන විද්‍යාව යන කුමක්ද කියලා ඉදිරිපත් කළ හැකි අර්ථ විග්‍රහය. ඉතින්දී ඔබතුමා කියන්නේ එතකොට දේශපාලනය ශාස්ත්‍රීයව විග්‍රහ කිරීම තමයි දේශපාලන විද්‍යාව තුළින් සිදුවන්නේ කියලා. එහෙමනම් දැන් අපි තවදුරටත් කතා කළොත් එහෙම අපි කියන දේශපාලනය කියන්නේ මනුෂ්‍යයාගේ උපතත් සමගම මේ දේශපාලන ජීවීන් අපි හැම දෙනා අතරම මේ දේශපාලනය සහ අපත් අතර තියෙන අත්හල නොහැකි අන්‍යෝන්‍ය බැඳීමක් කියලා. මේ පිළිබඳව තවදුරටත් හිතමින් දේශපාලනය පිළිබඳව අපි විග්‍රහ කළොත් මේ අත්හල නොහැකි සම්බන්ධතාවය පිළිබඳව දැන් ඔබ කියපෝ කාරණාවන් තුළින් පෙනෙනවා දේශපාලනය කියන එක කොතෙක් දුරට අපගේ ජීවිතයට සම්බන්ධ දෙයක්ද කියන එක. ඔබ කිව්වා ජීවිතය සමග අත්හල නොහැකි ලෙස සම්බන්ධ වෙලා තිබෙනවා කියලා. ඇත්තටම මනුෂ්‍යයාට තමන් කැමැත්තෙන් හෝ අකමැත්තෙන් හෝ සම්බන්ධ වෙලා තිබෙන සම්බන්ධ වෙනට සිදුවන සමාජ සංසිද්ධියක් තමයි දේශපාලනය කියලා කියන්නේ. ඒ නිසාම තමයි අර දේශපාලනය කියන පිළිබඳව තිබුණු සාම්ප්‍රදායික තේරුම් ගැනීමක් තමයි දේශය පාලනය කිරීම කියලා. දැන් බොහෝ වෙලාවට මම දකිනවා අපේ උසස් පෙළ ශිෂ්‍යාවන් දේශපාලන විද්‍යාව කුමක්ද කියලා කියන ප්‍රශ්නකට උත්තර දීමේ පළවෙනි වාක්‍යෙම කියනවා දේශපාලනය යනු දේශය පාලනය කිරීමයි කියලා. එතකොට ඒක
දේශපාලනය යනු කුමක්ද කියන එක පිළිබඳ අංග සම්පූර්ණ අර්ථකථනයක් නොවේ. දැන් අප මුලදීම පටන් ගත්තු අවස්ථාවෙදිම කියවු පරිදි දේශපාලනය යනු සමාජ සහ දේශපාලන භාවිතයක්. දැන් ඔබ කියපු නිවැරදිව කියපු ආකාරයට ඒ මනුෂ්‍ය ජීවිතයේ සමග ඊටාම සමීපව බැඳී තිබෙන සමාජ සංසිද්ධියක්. එතකොට අපට සිද්ධ වෙනවා මේ දේශපාලනය පිළිබඳව තිබිච්ච සාම්ප්‍රදායික තේරුම් ගැනීම තරමක් දුරට පුළුල් කරන්නට. එසේ පුළුල් කිරීමේදී අපට කියන්නට පුළුවනි දේශපාලනය යනු දේශය පාලනය කිරීම යනුවෙන් තේරුම් ගැනීම එතරම් නිවැරදි තේරුම් ගැනීමක් නොමන බව. එතකොට අපට ඒ වගේම හඳුන්වන්නට පුළුවනි මේ දේශපාලනය පිළිබඳව තිබෙන සාමාන්‍යයෙන් ජනප්‍රිය නැත්නම් පොදු ජන විවහාරයේ තිබෙන අර්ථයක් තමයි මේ දේශපාලනය යනු දේශය පාලනය කිරීම කියලා කීම. එතකොට දේශපාලන විද්‍යාව හදාරන විද්‍යාර්ථීන් හැටියට ඔබට අපට තිබෙන එක වගකීමක් තමයි අර දේශපාලනය පිළිබඳව තිබෙන මතුපිට තේරුම් ගැනීම වලට වඩා ඈතට ගිය නැත්නම් ඊට වඩා ගැඹුරට ගිය ශාස්ත්‍රීය අර්ථයක් අර්ථදීපනයක් සොයා යාම. එහෙම බැලුවාම අපට දේශපාලනය යන්නේ තිබෙන අර්ථ ද්‍යාකාරකින් ගොඩනගන්නට පුළුවන්. එතකොට අපට දකින්නට පුළුවනේ දේශපාලනය කියන සංකල්පයේ එක පැත්තකින් තිබෙනවා රාජ්‍ය කේන්ද්‍රීය තේරුම් ගැනීම. ඒක තමයි අර දේශපාලනය යනු දේශය පාලනය කිරීම කියන එකේ තිබෙන අත් වශයෙන්ම අර්ථය ඒකයි. ඒ කියන්නේ මේ දේශපාලනය කියන එක රාජ්‍යය කේන්ද්‍ර කොටගෙන තේරුම් ගැනීම. ඒක සමාජයේ තිබෙන තේරුම් ගැනීම. අත් වශයෙන් දේශපාලන විද්‍යාව තුළත් එම තේරුම් ගැනීම තිබෙනවා. නමුත් අප මෙතෙන්දී කියන්නේ එය දේශපාලනය යන්න පිළිබඳව අංග සම්පූර්ණ පරිපූර්ණ අර්ථකථනයක් නොවේ. ඒ අර්ධ නැත්නම් අසම්පූර්ණ අර්ථකථනයක් කියන එකයි. ඒතකොට දේශපාලනය යනු කුමක්ද යන්න පිළිබඳව සම්පූර්ණ අර්ථකථනයක් දෙන්නට නම් අපට සිද්ධ වෙනවා දේශපාලනය කියන එකේ තිබෙන සමාජමය අර්ථයක් ගෙන එන්නට. එතකොට අපට දේශපාලනය යන්න අර්ථකථනය කරන්න පුළුවන් පුරවැසියන් සහභාගි වන සමාජ භාවිතයක් ලෙසත් දේශපාලනය තේරුම් ගත හැකියි තේරුම් කළ යුතුයි කියලා. එතකොට එතෙන්දී අපි ඉදිරිපත් කරන්නේ දේශපාලනය පිළිබඳව රාජ්‍ය කේන්ද්‍රීය අර්ථකථනයක් නොවේ සමාජ කේන්ද්‍රීය අර්ථකථනයකුත් තිබෙන බවයි. ඒ කියන්නේ අපි දැන් ඔබතුමා කියන විදිහට දේශපාලනය යන්නේ රාජ්‍ය පරිපාලනය ආණ්ඩුකරණය කියන මේ ක්‍රියාවලියෙන් ඔබට ගිහිල්ලා පුරවැසියන් සහභාගී වෙන රාජ්‍යක පුරවැසියන් සහභාගී වෙන සමාජ භාවිතයක් ලෙස දේශපාලනය හඳුන්වනවා. එහෙමනම් මම කැමතියි දැනගන්න මහාචාර්යතුමනි අපේ දරුවන්ට මේ සඳහා වඩාත් හොඳින් පිළිතුරු දිවිය හැකි පරිදි දේශපාලනය සමාජ භාවිතයක් ලෙස ඇයි අපි හඳුන්වන්නේ? ඒ පිළිබඳව ඔබතුමාගෙන් මම තවදුරටත් පැහැදිලි කරගන්නට කැමතියි. ඔව් අපි එම පිළිතුරට ප්‍රවේශ වෙමු අවධින් දෙකකින්. පළමුවෙනි අවධියේදී අපි තේරුම් ගනිමු දේශපාලනය පිළිබඳව රාජ්‍ය කේන්ද්‍රීය තේරුම් ගැනීම කියන්නේ කුමක්ද කියන එක. ඊට පස්සේ අපි බලමු දේශපාලනය සමාජ භාවිතයක් කියලා කියන්නේ කුමක්ද කියන එක. දැන් දේශපාලනය පිළිබඳව රාජ්‍ය කේන්ද්‍රීය තේරුම් ගැනීම අත වශයෙන්ම දේශපාලනය පිළිබඳව තිබුණු සම්භාව්‍ය අර්ථකථනය. එතකොට මේ සම්භාව්‍ය අර්ථකථනය උඩ තමයි අපි දේශපාලනය කියන වචනයට සම්බන්ධ ඉංග්‍රීසි වචනය පවා තේරුම් කරන්නේ. දැන් පොලිටික්ස් කියලා ඉංග්‍රීසියෙන් කියන ඒ වචනේ ඍජු අර්ථ මේ ඍජු පරිවර්තනයක් තමයි දේශපාලනය කියන එක. දැන් ඉංග්‍රීසියෙන් පොලිටික්ස් කියන වචනේ හැදලා තිබෙන්නේ ග්‍රීක වචනකින් තමයි. ඒකට ග්‍රීක වචන තමයි පොලිටිකෝස් කියන එක. දැන් පොලිටිකෝස් කියන ග්‍රීක වචනය හැදලා තියෙන්නේ අර ඒ කාලේ සම්භාව්‍ය ග්‍රීසියේ තිබුණු පෞර රාජ්‍ය. පෞර රාජ්‍ය වලට ඒ කාලේ ග්‍රීක භාෂාවෙන් කිව්වේ පොලිස් කියලා. POLIS පොලිස්. නැත්නම් POLICE පොලිස් නෙමෙයි. එතකොට සම්භාව්‍ය ග්‍රීක අර්ථයෙන් පොලිටිකෝස් කියන වචනේ තේරුම තිබුණේ
මේ පොලිස් කියන පෞර රාජ්‍යයට අයත් කියන එක. නැත්නම් ඒට සම්බන්ධ දේවල් කියන එකයි. එතකොට ඒ අර්ථය තමයි එක්තරා විදිහකට භාෂා ගණනාවකට පොලිටික්ස් කියන වචනේ අර්ථ කතනේ වෙලා තිබෙන්නේ නැත්නම් පරිවර්තනය වෙලා තිබෙන්නේ. අපි නදසුන් කිහිපයක් ගත්තොත් දෙමළ භාෂාවෙන් පොලිටික්ස් කියන වචනෙට කියන වචනේ තමයි අරසියල් කියලා. දැන් හින්දි භාෂාවෙන් කියන්නේ රාජනීති. දැන් බෙන්ගාලි භාෂාවෙන් කියන්නේ රාජනීති. දැන් ඉන්දියාවේ තිබෙන තවත් භාෂාවක් වන මලයාලම් භාෂාවෙන් කියන්නේ රාෂ්ට්‍රියාන් කියලා. දැන් ඔය වචන හතරම ගත්තොත් රාජ්‍ය කියන එකට සම්බන්ධව තමයි පොලිටික්ස් කියන වචනේ එම දකු ඉන්දියානු භාෂාවලට පරිවර්තනය වෙලා තිබෙන්නේ. මොකද මේකේ තිබෙන එක ප්‍රතිඵලයක් තමයි මේ දේශපාලන යන්නේ පවතින සමාජමය අර්ථය නැත්තම් සමාජ කේන්ද්‍රීය අර්ථය සැඟවී යාම. එතකොට අප උත්සාහ ගන්නේ මෙම පාඩමේදී අර සැඟවී ඇති සමාජමය අර්ථයත් දේශපාලනය කියන සංකල්පයේ තිබෙන බව අවධාරණය කිරීම. එතකොට දැන් ඔබ ඇසු ප්‍රශ්නට දැන් අපිට යන්නට හොඳ අවස්ථාව. ඒ කියන්නේ දේශපාලනය සමාජ භාවිතයක් කියලා කියන්නේ කුමක්ද කියන එක. එයින් අදහස් වන්නේ රාජ්‍යය, ආණ්ඩුව, රාජ්‍ය ආයතන, පාලකයන් යන අර්ථයෙන් පමණක් නොවේ පුරවැසියන්, සමාජය සහ මනුෂ්‍ය සම්බන්ධතා ආශ්‍රිතවත් පවතින භාවිතයක් කියන එකයි. අපට මේ අර්ථය අපට තවදුරටත් පුළුල් කරගන්න පුළුවන්. අපි ඒක පුළුල් කර බලනවා නම් සමාජ භාවිතයක් ලෙස දේශපාලනය තල දෙකක පවතිනවායි කියලා අපට දකින්නට පුළුවන්, ප්‍රකාශ කරන්නට පුළුවන්. මොකද මේ පළවෙනි තලය පළමුවෙන්න තමයි රාජ්‍යය, ආණ්ඩුව සහ රාජ්‍ය කේන්ද්‍රීය දේශපාලනය තුල පවා පුරවැසියන් සතු භාවිතයක් තමයි දේශපාලනය කියන එක. එතකොට පුරවැසියන් වන අප සියලුම දෙනාම අර රාජ්‍ය කේන්ද්‍රීය අර්ථයෙන් තිබුණත් දේශපාලනය කියන එකට නිරන්තරයෙන්ම සහභාගි වෙනවා. දෙවෙනි අර්ථය තමයි සමාජය තුළ ජීවත් වන මනුෂ්‍යයන් වන අපි නැත්නම් අපත් අයත් වන මනුෂ්‍ය කණ්ඩායම් අතරත් පවතින බල සම්බන්ධතාවයක් හැටියට දේශපාලනය පවතිනවා කියන එක. එතකොට අපි තවදුරටත් අපි බැලුවොත් දේශපාලනය සමාජ භාවිතයක් ලෙස පවතිනවා කියන එක අපිට මෙන්න මේ විදිහට තේරුම් කරන්නට පුළුවන්. ඒතර පළමු වෙනුව අපට කියන්න පුළුවනි රාජ්‍ය සමග පවත්නා සම්බන්ධතාවවලදී පුරවැසියන් සමාජය තුළ සිදු කරන භාවිතාවක් තමයි දේශපාලනය කියන එක. නිදසුනක් ලෙස අපිට කියන්නට පුළුවන් පුරවැසියන් ඡන්දය දෙනවා. දැන් ඕනම රටක පුරවැසියන් සියලුම දෙනාම පායි අති බහුතරය ඉතාම උනන්දුවෙන් සහභාගී වන දේශපාලන ක්‍රියාවක් තමයි ඡන්දය දීම. ඒ වගේම බොහෝ පුරවැසියන් දේශපාලන පක්ෂවල සාමාජිකයන් හැටියට ක්‍රියා කරනවා. වෘත්තීය සමිති වලට බැඳෙනවා. වෘත්තීය සමිති වල ඉතාම ක්‍රියාශීලී ලෙස වෘත්තීය සමිති ක්‍රියා මාර්ග වලට සම්බන්ධ වෙනවා. බොහෝ දෙනා පෙළපාලි උද්ඝෝෂණ වලට සම්බන්ධ වෙනවා. ඒ වගේම තමන්ගේ අයිතිවාසිකම් සඳහා පුරවැසියන් සටන් කරනවා. ඒ පමණක් නෙවෙයි. අසල්වැසියන් සමග දේශපාලනය පිළිබඳ සාකච්ඡා කරනවා. දැන් ලංකාවේ බොහෝ දෙනා රාත්‍රී කාලේ රෑ 9න් විතර පස්සේ ගත කරන්නේ රූපවාහිනී යන්ත්‍රව ඉදිරියේ ඉඳගෙන දේශපාලන සාකච්ඡා වලට ඉතාම උනන්දුවෙන් කන් දීම. ඒක පවා දේශපාලන ක්‍රියාවක්. එතකොට සමාජයේ අපි හැමදෙනාම අපේ දෛනික ජීවිතයේ සෑහෙන දුරට දේශපාලන භාවිතයන්ගේ යෙදෙනවා. එතකොට ඒක ඉතාම වැදගත් දේශපාලන ක්‍රියාකාරීත්වයක්. එතකොට අපේ දේශපාලනය කියන එක හුදෙක් රාජ්‍යයට සම්බන්ධ දෙයක් පමණක්ම නොවේ. රාජ්‍ය සම්බන්ධ දේශපාලනට පවා සමාජයේ ජීවත් වන පුරවැසියන් සහභාගී වන ක්‍රියාවලියක් කියලා. එතකොට රාජ්‍යය හා ආණ්ඩුව පිළිබඳ තලයට අමතරව සමාජ මට්ටමෙන් පුරවැසියන් රාජ්‍ය සමග ගනුදෙනු කිරීමේ දේශපාලනය තමයි
එතෙන්දී සිදුවන්නේ. ඒ වගේම මේක පොරවැසියන් හැමදෙනාම පාහේ කරන දේශපාලනයක්. එය වෘත්තීය දේශපාලනඥයින්ට පමණක් සීමා වුණු දේශපාලනයක් නොවේ. අපි දේශපාලනය යන රාජ්‍ය කේන්ද්‍රීය ලෙස අර්ථ විග්‍රහ කිරීමේදී කරන එක වරදක් තමයි. දේශපාලනය කරන්නේ වෘත්තීය දේශපාලනඥයන් පමණක් යයි උපකල්පනය කිරීම. නමුත් අප දේශපාලනය යන සමාජ භාවිතයක් ලෙස අර්ථ විග්‍රහ කළොත් අපට කියන්නට පුළුවන් වෙනවා දේශපාලනය කරන්නේ වෘත්තීය දේශපාලනඥයන් යන සමාජයේ සිටින අතලොස්සක් පිරිස පමණක් නොවේ සමාජයේ සෑම පුරවැසියෙක්ම අත් වශයෙන් දේශපාලනය කරනවායි කියන එක. එතකොට කොහොමද පුරවැසියන් දේශපාලනය කරන්නේ? පුරවැසියන් දේශපාලනය කරන්නේ තමන් නිරන්තරයෙන් නොයෙකුත් ආකාරවලින් සිදු කරන දේශපාලන සහභාගිත්වය තුළින්. හොඳයි මහාචාර්යතුමනි, ඔබතුමා මෙතෙන්දි ප්‍රකාශ කළා මේ සමාජ භාවිතයක් දේශපාලනයේ සමාජ භාවිතයක් කියන කාරණේ තල දෙකක පවතිනවා කියලා. මේ රාජ්‍ය කේන්ද්‍රීය ප්‍රකාශනෙන් එහාට ගිහිල්ලා මිනිස්යන් අතර සමාජ කණ්ඩායම් අතර බල සම්බන්ධතාවයක් ලෙස මේක තවදුරටත් විග්‍රහ කරනවා නම් මේ තල දෙක තුල මිනිස්යන් සහ මනුෂ්‍ය කණ්ඩායම් අතර බල සම්බන්ධතාවයක් ලෙස දෙවෙනි තලයේදී මේක විග්‍රහ වෙන්නේ කොහොමද? දැන් ඒ කරුණ ඉතා වැදගත් අපට තේරුම් ගැනීමට ඒකට හේතුව තමයි දේශපාලනය යනු කුමක්ද කියන එක රාජ්‍ය කේන්ද්‍රීය ප්‍රවේශයෙන් එළියට ගිහිල්ලා විශේෂයෙන් මේ මෑත කාලේ සිදු කරන අර්ථකථනවලදී ඉතාම වැදගත්ම දෙයක් තමයි ඔය දේශපාලනය මිනිසයන් අතර මිනිස් කණ්ඩායම් අතර පවතින බල සම්බන්ධතාවයක් ලෙසත් අර්ථකථනය කිරීම. එතකොට අපි සමාජය තුළ ජීවත් වන මිනිසයන් ඕනෝන් අතර පවත්වන සම්බන්ධතාවලදී එම සම්බන්ධතා නිර්ණය කරන නැත්නම් හැඩගස්වන ඉතාම මූලික සාධකයක් තමයි මේ බලය කියන එක. ඔය බලය කියන එක කොතරම් වැදගත්ද කියනවනම් මනුෂ්‍ය සම්බන්ධතා තේරුම් ගැනීමේදී සහ හැඩගැස්වීමේදී අර බර්ටන් රසල් කියන සුප්‍රසිද්ධ දාර්ශනිකයා ඔය 20 වෙනි සියවසේ හිටපු ලෝකේ ඉතාම ඉහළ පෙළේ දාර්ශනිකයෙක් එතුමා ලියපු එක පොතක ඉදිරිපත් කරපු එක මූලික අදහසක් තමයි මෙන්න මේක. ඔහු කිව්වා මේ භෞතික විද්‍යාවේ බලශක්තිය මේ එනර්ජි කියන සංකල්පය භෞතික විද්‍යාවේ අති මූලික සංකල්පයක් වන්නේ යම්සේද බලය යන්න කියන්නේ පව කියන සංකල්පය මේ සමාජීය විද්‍යාවන්ගේ සමාජීය විද්‍යාවන්ගේ අති මූලික සංකල්පය කියලා. එතකොට දැන් දේශපාලන විද්‍යාව පැත්තෙන් බලන විද්‍යාර්ථීන් හැටියට ඔබටත් අපටත් කියන්නට පුළුවන් දෙයක් තමයි අර බර්ටන් රසල් මහාචාර්යතුමා කියපු දේ තරමක් වෙනස් කරලා කියන්නට පුළුවන්. බලය යනු දේශපාලන විද්‍යාවේ අති මූලික සංකල්පය කියලා. එතකොට මේ බලය කියන දෙය පුද්ගලයන් අතරත් පුද්ගල කණ්ඩායම් අතරත් පවතින සම්බන්ධතා නිර්ණය කරන හැඩගස්වන මූලිකම තම නියාමය කියලා අපට කියන්නට පුළුවන්. එතකොට අපි නිදසුණක් අරගෙන බලමු කොහොමද මේ බලය කියන මේ මූලික සංකල්පය නැත්තම් නියාමයේ තුලින් පුද්ගලයන් අතර ඒ කියන්නේ අන්තර් පුද්ගල සම්බන්ධතා නැත්තම් සමාජ කණ්ඩායම් අතර නැත්තම් අන්තර් කණ්ඩායම් සම්බන්ධතා හැඩගස්වන්නේ කොහොමද බලය කියන එක විසින්. වෙනත් වචනයකින් කියනවා නම් මේ පුද්ගලයන් අතර පවතින සම්බන්ධතාවලත් කොහොමද දේශපාලනයක් තිබෙන්නේ කියන එක. ඒක ඉතා වැදගත් තේරුම් ගැනීමක්. දැන් උදාහරණයක් හැටියට ඔබ සහ මා අතර පවතින සම්බන්ධතාවෙත් ඇත්ත වශයෙන් තිබෙනවා බල සම්බන්ධතාවයක්. ඒක නිර්ණය වෙන්නේ කොහොමද? අපි දෙදෙනාගේ තිබෙන අධ්‍යාපන සුදුසුකම් අනුව නැත්නම් තනතුරු වල ඔබට වඩා ඉහළ තනතුරක්ද මා දරන්නේ නැත්නම් ඔබ මට වඩා ඉහළ හෝ පහළ තනතුරක්ද දරන්නේ? දැන් ඔබ ස්ත්‍රියක්
මම පිරිමියෙක්. අපිට දෙන අතරේ මේ සම්බන්ධතාවයේ තිබෙන බල සම්බන්ධතාවයක්. දැන් ඔබට වඩා මම වයසෙන් වැඩි කෙනෙක්. හරි. එතකොට ඔබ සහ මහා අතර තිබෙන්නේ බල සම්බන්ධතාවයක්. අපි නොදැන බොහෝ වෙලාවට මේ බල සම්බන්ධතාවය ප්‍රකාශයට පත් කරනවා. අපි සාමාන්‍යයෙන් අපි එළියේදී කතා බහ කරනකොට පවා ඔබ මට කතා කරනකොට ඔබ මට සර් කියලා කතා කරයි. නමුත් මම ඔබට කතා කරායි ඔබේ නිකන් නම කියලා. ඒකෙන් ප්‍රකාශයට පත් වෙන්නේ මොකක්ද? බලය තමයි දෙන්න අතර තිබෙන ඒ බල සම්බන්ධතාවය. එතකොට බල සම්බන්ධතාවයේ තව ඊටාම වැදගත් න්‍යාමයන් කිහිපයක් ඒක තුළ ප්‍රකාශයට පත් වෙනවා. ඒයින් පළවෙනි එක තමයි අසමානත්වය. අපි දෙදෙන කොච්චර දුරට මම සමානාත්මතාවයේ ගරු කරන පුද්ගලයෙක් වුණත් අපි දෙදෙන අතර සම්බන්ධතාවයේ යම් කිසි දුරකට අසමානත්වයක් තිබෙනවා පුද්ගලයන් හැටියට. මේක අපිට පේනවා පවුල තුළ පේනවා. පවුලේ දෙමව්පියන් දරුවන් අතරේ, අපි පන්ති කාමරේ ගුරුවරුන් සහ ශිෂ්‍යයන් අතරේ, අපේ කාර්යාලයේ ප්‍රධානියා සානෙක සේවකයන් අතරේ අසමානත්වය එකක්. එතකොට බලය කියන එක සමාජයේ පවතින්නේ අසමානව බෙදී යන සම්පතක් ඇටියට. ඒ කියන්නේ ඒක දේශපාලන සම්පතක්. දෙවෙනිව අසමානත්වය යන සාධකයට සමාන්තරව තියෙන ආධිපත්‍යය කියන එක. කියන්නේ අපි බලය කියන එක නිකන් සමාජයේ පවතින්නේ නැහැ. බලයට අර්ථයක් ලැබෙන්නේ කෙනෙක්ම බලය පාවිච්චි කරනවා නම්, භාවිතා කරනවා නම් තවත් අය ඒ බලයට යට කරගන්න. අපේ සමාජ සම්බන්ධතාවල ඉතත් අධිග්‍රහණය තිබෙනවා. අපේ පවුල තුල තිබෙනවා, අපේ පාසල තුල තියෙනවා, අපේ පන්ති කාමරයේ තිබෙනවා, ඔක දේශපාලනය තුලත් තිබෙනවා ආධිපත්‍ය කියන එක. එතකොට ආධිපත්‍ය තියෙනකොට දැන් මා ආධිපත්‍ය තව කෙනෙක් මත ආරෝපණය කරනවා නම් මා අපේක්ෂා කරනවා අනෙත් අය එම ආධිපත්‍යයට අවනත විය යුතුයි කියන එක. දැන් අපි බැලුවොත් පාසලක, වැඩපොළක, කර්මාන්ත ශාලාවක, ආගමික ආයතනයක පුද්ගලනත තියෙන සම්බන්ධතාවයේ තිබෙන්නේ ඔයනි වගේ ඔන්න ඔයනි ආධිපත්‍ය කේන්ද්‍රවට ගත්තු අවනත වීම කේන්ද්‍රකට ගත්තු සම්බන්ධතාවයක්. ඒ සමගම තිබෙනවා අසමානත්වය සහ ආධිපත්‍ය යන නියාමයන්ට සමග තවත් නියාමයක් තියෙනවා, මේ දුරාවලිය කියන එක. දැන් දුරාවලිය කියන්නේ මොකක්ද? සමාජයක නැත්තම් සමාජ ඒකකයක සමාජිකයන් තමන්ට හිමි නැත්තම් හිමි නැති බලයේ ප්‍රමාණය අනුව ශ්‍රේණිගත කිරීමක්. දැන් ඕනම සංවිධානයක් හැඩගැහිලා තිබෙන්නේ මේ දුරාවලිය අනුව. කාර්යාලයක් වෙන්න පුළුවන්, පාසලක් වෙන්න පුළුවන්, පන්තිකාම් පන්තියක් වෙන්න පුළුවන්, සමාජ ආයතන වෙන්න පුළුවන්. අපි සමාජ ව්‍යුහය අරගෙන බලන්න, සමාජ ව්‍යුහයන් තුල තිබෙනවා, සමාජ පන්තීන් තිබෙනවා, ඒ වගේම කුල ව්‍යුහයන් තියෙනවා. ඒ හැම එකම තියෙන මොකද්ද? බලය අසමාන ලෙස බෙදී යාම මතපදනම් වුණු දුරාවලියක්. එතකොට අපි මෙතෙන්දි කියනවා මේ සම්බන්ධතා මොනවද? මේ බලය මත පදනම් වුණු මේ සම්බන්ධතා වනාහි දේශපාලන සම්බන්ධතාවයක්. එතකොට මිනිස්යන් අතර, මිනිස්යන් දෙදෙනෙකු අතර ඇත්ත වශයෙන් පවතින්නේ බල සම්බන්ධතාවයක්. කොට කියනවා පවර් රිලේෂන් එකක් කියලා. එතකොට එම බල සම්බන්ධතාව නොයෙකුත් සාධක අපාර කලින් කිව්වා වගේ ස්ත්‍රී පුරුෂ විභේදනය මත වෙන්න පුළුවන්, නැත්නම් පන්තිය වෙන්න පුළුවන්, වයස වෙන්න පුළුවන්, අපේ තියෙන ආර්ථික බලය නිසා වෙන්න පුළුවන්, පන්ති බලය නිසා වෙන්න පුළුවන්, තනතුර මේ සියල්ල තනතුරුනාම තනතුරු නිසා වෙන්න පුළුවන්, අපේ අර සමාජ දුරාවලියේ අපි දරන ස්ථානය අනුව වෙන්න පුළුවන්. එතකොට සෑම අන්තර්පුද්ගල සම්බන්ධතාවයක තිබෙනවා දේශපාලන සම්බන්ධතාවයක් කියන එක. පවර් රිලේෂන්ස් කියලා තියෙනවා කියලා කියනවා. එතකොට අපට කියන්න පුළුවන් මේ බලය කියන එක, ඒ නිසාම දේශපාලනය කියන එක සෑම තැනම තියෙන දෙයක් කියන එක. කියන්නේ පොලිටික්ස් ඉස් එවරිවෙයර්. දේශපාලනය සෑම තැනකම සමාජයේ තිබේ. මම හිතනන්න ඒක විශේෂයෙන් මෑත කාලේදී දේශපාලන විද්‍යා න්‍යායේ පිළිගනු ලැබුණු ඉතාම වැදගත්ම මූලධර්මයක් තමයි ඔන්න ඔය කාරණය. ඒ කියන්නේ දේශපාලනය පවතින්නේ රාජ්‍ය පිළිබඳව තලයේ පමණක් නොවේ, සමාජයේ අන්තර්පුද්ගල සහ අන්තර් කණ්ඩායම් තලයේ නොයෙකුත් ස්වරූපවලින් බලය සහ බලය මත පදනම් වුණු දේශපාලනයක් තිබෙනවා කියන එක. එතකොට ඒකෙන් අපි එළඹෙන නිගමනය තමයි
දේශපාලනයනු දේශය පාලනය කිරීම කියන පටවර්තයෙන් බැලුවොත් අපිට මේ කාරණය දකින්නට බැරි වෙනවා. එහෙනම් ඔබට පැහැදිලි වන්නට ඇති දුවේ පුතේ දේශපාලනය යන්න වඩාත් ගැඹුරින් විග්‍රහ කර යුතු පුළුල් සංකල්පයක් බව මේ අනුව සමාජ භාවිතයක් වන්නේ කෙසේද යන්න පිළිබඳව ඔබට පැති ගණනාවකින් බැරි හැකි ආකාරයේ පිළිබඳව මම හිතන්නේ පැහැදිලි විග්‍රහයක් ලැබුණා. අපි මීළඟට දැනගන්නට කැමති මහාචාර්යතුමනි අපේ දරුවන්ට තවදුරටත් මේ පාඩම සරල සහ රසවත් ඔවුන්ට හොඳින් අවබෝධ කරගන්නට හැකිවෙන පරිදි දේශපාලනය පිළිබඳව අපි දැන් පැහැදිලි විග්‍රහයක් කියදුවා. නමුත් අපිට හුඟක් වෙලාවට අපි දන්න ප්‍රශ්න වලට පිළිතුරු සපයන්නට වෙනවා. දේශපාලනය සහ දේශපාලන විද්‍යාව අතර සම්බන්ධතා සහ වෙනස්කම් පිළිබඳව අපි දරුවන්ගෙන් විමසනු ලැබුණා. අපි ඔවුන් මේ පිළිබඳව දැනුවත් කළා. අපි මේ පිළිබඳව දරුවන්ගෙන් බලාපොරොත්තු වෙන ඉගෙනුම් පළ ඔස්සේ දේශපාලනය හා දේශපාලන විද්‍යාව අතර සම්බන්ධතාවය සහ වෙනස්කම් පිළිබඳව මේ පිළිබඳවත් මහාචාර්යතුමනි අපේ දරුවන්ට පැහැදිලි කරලා දුන්නා. ඔව් අපට එම කාරණය සාකච්ඡා කිරීම ආරම්භ කරන්න පුළුවනේ මෙන්න මෙහෙම කියලා. අප දේශපාලන විද්‍යාව යන කුමක්ද කියා තේරුම් ගැනීමට පෙර පළමුවෙන් කළ යුතු සහ අපි කළ දේ තමයි දේශපාලන යන කුමක්ද කියා අවබෝධ කර ගැනීම. එතකොට අපේ දෙවෙනි පියවර තමයි මේ දේශපාලනය දේශපාලන විද්‍යාව අතර තිබෙන්නේ කවර සම්බන්ධයක්ද කියා අවබෝධ කර ගැනීම. එතකොට දේශපාලන විද්‍යාව යනු අප අර කලින් පුළුල්ව ගැඹුරට අර්ථකථනය කළ දේශපාලනය ශාස්ත්‍රීයව හැදෑරීමේ ශාස්ත්‍රීය ශික්ෂණයයි කියන එක. තොරපට එක වාක්‍යයකින් කියන්නට පුළුවන් දේශපාලන විද්‍යාව යනු දේශපාලනය ශාස්ත්‍රීයව හැදෑරීමේ ශාස්ත්‍රීය ශික්ෂණයයි කියලා. එතකොට අපිට මේ තනි වාක්‍යයකින් කියපු අර්ථකථනය පවා තවදුරටත් විග්‍රහ කරන්නට පුළුවනි. එතකොට එසේ විග්‍රහ කිරීමේදී අපට කියන්නට පුළුවනි මේ ශාස්ත්‍රීය කියන වචනේත් අර්ථ තියෙනවායි කියලා. මොකද්ද මේ ශාස්ත්‍රීයව මේක හදාරනවා කියලා කියන්නේ. તો මේ ශාස්ත්‍රීය කියන වචනේ තේරුම් දෙකක් මූලිකව තිබෙනවා. පළමු වෙන එක තමයි මේ ශාස්ත්‍රාල වලට සම්බන්ධ කියන එක. දැන් ඉංග්‍රීසියෙන් කියනවා ශාස්ත්‍රීය කියන එකට අපි කියන්නේ ඇකඩමික් කියලා. මේක ඇකඩමික් ඩිසිප්ලින් එකක් කියනවා. ශාස්ත්‍රීය ශික්ෂණයක්. ඔය ඉංග්‍රීසියෙන් ඇකඩමික් කියන වචනේ හැදිලා තියෙන්නේ ඇකඩමි කියන වචනයෙන්. ඇකඩමි කියලා කියන්නේ ශාස්ත්‍රාලය. ඇකඩමි කියන්නේ ශාස්ත්‍රාලීය. කියන්නේ ශාස්ත්‍රාලයකට සම්බන්ධ. එතකොට මොනවද මේ දේශපාලන විද්‍යාව ශාස්ත්‍රීයව උගන්වන ශාස්ත්‍රාල? එකක් තමයි මේ අපේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් හැමදෙනාම ඉගෙන ගන්නා පාසල. අනෙත්ක තමයි මේ මහා සෑහෙන කාලයක් උගන්වපු විශ්වවිද්‍යාලය. එතකොට අපි මූලික වශයෙන්ම පාසල්වලත් විශ්වවිද්‍යාලත් වෙනස් උසස් අධ්‍යාපන ආයතනවලත් හදාරන විෂයයකි යන අර්ථයෙන් අපේ දේශපාලනයේ ශාස්ත්‍රීය අධ්‍යයන ශික්ෂණයක් කියලා එක අර්ථයක එක එක්තරා ප්‍රාථමික අර්ථයක්. නමුත් ඊට වඩා පුළුල් අර්ථයක් තියෙනවා මේ ශාස්ත්‍රීය අධ්‍යයනයක් කියලා කියන එකේ. ඒ කියන්නේ ක්‍රමානුකූලව විද්‍යානුකූලව සම්මත මූලධර්ම සහ විධික්‍රමවලට අනුව සිදු කරන අධ්‍යයනයක් කියන අර්ථය. එතකොට දේශපාලනය යන්න අපට ඉතා හිතුමතා කරන්න පුළුවන් දෙයක් උනන් ඒක අධ්‍යයනය කරන්න නම් අපට ක්‍රමානුකූලව එහි සම්මත මූලධර්මවලට අනුව විධික්‍රමවලට සිදු කළ යුතුයි. එතකොට දේශපාලන විද්‍යාව ඉගෙනීමේදී අපි කරන්නේ නැත්නම් දේශපාලන විද්‍යාව ඉගෙන ගැනීමේදී මෙම ශිෂ්‍ය ශිෂ්‍යාවන් කරන්නේ මෙන්න මේ විදියට ක්‍රමානුකූලව විද්‍යාත්මකව ශාස්ත්‍රාලීය සම්ප්‍රදායන්ට අනුව සම්මත විධික්‍රමවලට අනුව දේශපාලනය යන සංසිද්ධිය හැදෑරීමයි. එතකොට මේ තුලින් අපට තවදුරටත් ඉදිරියට යන්නට පුළුවනි මෙන්න මෙවැනි ප්‍රශ්නයක් අසමින්. එනම් දේශපාලනය හා දේශපාලන විද්‍යාව අතර ඇති සම්බන්ධයේ තිබෙන අනෙකුත් පැතිකඩවල් මොකක්ද කියලා. ඒතර මේ විදිහට බලනකොට අපිට මේ දේශපාලනයත් දේශපාලන විද්‍යාවත් අතර සම්බන්ධය කියන දෘෂ්ටි කෝණයෙන් දේශපාලනය දිහා බලනකොට
අපට එතන දේශපාලනය කියන එකේ දෙපැත්තක් තියෙන බව පේනවා. එකක් තමයි දේශපාලනය කිරීම. ඔව්. කියන්නේ doing politics. දෙවෙනි එක තමයි දේශපාලනය හැදෑරීම. Studying politics. එතකොට මේ දේශපාලනය කිරීම හා දේශපාලනය හැදෑරීම කියන්නේ එකක් නොවේ දෙකක්. දැන් ඔය කාරණේ අපි අවබෝධ කරගන්න මේ අවධාරණය කරන්න එක ප්‍රධාන හේතුවක් තියෙනවා. හේතුවක් තමයි පොලිටික්ස් කියන වචනය නැත්නම් සංකල්පය මේ මෑත කාලයක් වනතුරු යුරෝපීය සම්ප්‍රදාය තුල ඒ දේශපාලනය කිරීම සහ දේශපාලනයේ හැදෑරීම කියන අර්ථ දෙකම සම්බන්ධ වචනයක්. දැන් නිදසුනක් ලෙස මහා බ්‍රිතාන්‍යයේ විශ්වවිද්‍යාල ගණනාවක තවමත් පාවිච්චි කරන වචනයක් තමයි මේ දේශපාලන විද්‍යා දෙපාර්තමේන්තුව හඳුන්වන්න Department of Politics කියලා කියන්නේ. දැන් ලංකාවේ කිව්වොත් තමයි මේ විශ්වවිද්‍යාලේ Department of Politics කියලා කිව්වොත් බොහෝ දෙනා හිනාවට පත් වෙයි. මේ පොලිටික්ස් ගන්නවද කියලා. ඒ නිසා දැන් Department of Politics කියලා කියන්නේ නැහැ. දැන් කියන්නේ Department of Political Science කියලා. නමුත් සාම්ප්‍රදායිකව පොලිටික්ස් කියන වචනේ දේශපාලන කියන වචනේ අර්ථ දෙකම තිබුණා. දේශපාලනය කිරීම කියන අර්ථයක් තිබුණා. දේශපාලනය හැදෑරීම කියන අර්ථයක් තිබුණා. ඔය කාරණා දෙක අපි පැහැදිලිව තේරුම් ගත යුතුයි. ඒ නිසා අපි ටිකක් කතා කරමු මේ දේශපාලනය කිරීම ගැන. එතකොට දේශපාලනය කිරීම කියන එක ඇත්ත වශයෙන්ම දේශපාලන විද්‍යා අධ්‍යයනය කරන දෙයක්. එතකොට දේශපාලනය කිරීම කියන එක සාමාන්‍යයෙන් දෙගොල්ලක් කරන දෙයක්. පළවෙනි අය තමයි මේ වෘත්තීය දේශපාලඥයෝ. ප්‍රොෆෙෂනල් පොලිටිෂියන්ස්ලා කියලා අපි ඉංග්‍රීසියෙන් හඳුනනවා. වෘත්තීය දේශපාලඥයෝ. ඔවුන්ගේ වෘත්තීය දේශපාලනය කිරීම. දැන් අනිත් පිරිස තමයි පුරවැසියන්ද සහභාගී වන දේශපාලන ක්‍රියාකාරකම්. දැන් අපි කලින් පැහැදිලි කරගත්තා වාගේ පුරවැසියෝ දේශපාලනය කරනවා. දැන් ඡන්දය දීමම දේශපාලන ක්‍රියාවක්. හරිය ඡන්ද රැස්වීම බලන්නට යෑමම දේශපාලන ක්‍රියාවක්. ඡන්ද අපේක්ෂකයෙක් සඳහා පක්ෂයක් සඳහා වැඩ කිරීමම දේශපාලන ක්‍රියාවක්. එතකොට පුරවැසියනොත් දේශපාලන ක්‍රියාවල යෙදෙනවා. එතකොට දේශපාලනය කිරීම කියන එක වෘත්තීය දේශපාලනඥයන්ට පමණක් සීමා වූ භාවිතයක් නොවේයි. පුරවැසියනොත් සහභාගී වන දේශපාලන භාවිතයක්. එතකොට වෘත්තීය දේශපාලනඥයන් කරන දේශපාලනය කුමක්ද? ඔවුන් ආණ්ඩු බලය ලබා ගැනීමට ක්‍රියා කරනවා, ආණ්ඩු බලය ක්‍රියාත්මක කරනවා, මැතිවරණවලට සහභාගී වෙනවා, දේශපාලන පක්ෂවල ක්‍රියාකාරී නායකයන් සමාජයෙන් නිලධාරීන් හැටියට ක්‍රියා කරනවා. පුරවැසියෝ ඊළඟට මොනවද කරන්නේ? පුරවැසියෝ දේශපාලන පක්ෂවල ක්‍රියාකාරී කටයුතු ක්‍රියාවන් කරනවා, ඕනොත් මැතිවරණ ක්‍රියාවලට සහභාගී වෙනවා, ඔවුන් පෙළපාලි උද්ඝෝෂණ ආදීට සහභාගී වෙනවා. එතකොට මේ දේශපාලන ක්‍රියාවලීන් දේශපාලන ක්‍රියාවන් නැත්තම් දේශපාලන ක්‍රීම කියන එක අර වගේ වෘත්තීය දේශපාලනඥයනොත් පුරවැසියනොත් කරන කාර්යයන්. ඔය එතකොට දැන් මහාචාර්යතුමනි අපි කියනවා දැන් වෘත්තීය දේශපාලනයේ නියැලෙන්නන් අනිවාර්යයෙන්ම දේශපාලනය හැදාරන්නේ නැහැ නේද මෙතෙන්දී අපි කතා කළොත්. ඒක හිත රසවත් ප්‍රශ්නයක් ඔබ ඇහුවේ. සාමාන්‍යයෙන් මෙන්න මෙහෙම කියන්න පුළුවනි. ලංකාව වගේ රටක ගත්තොත් වෘත්තීය දේශපාලනඥයින් වැඩි දෙනා දේශපාලන විද්‍යාව පිළිබඳව ශාස්ත්‍රාලීය අධ්‍යාපනයක් ලැබපු අය නොයි. ලංකාවෙන්නේ ටික දෙනයි. නමුත් යුරෝපයේ ඇමරිකාව උතුරු ඇමරිකාව වගේ රටවල බොහෝ දේශපාලනඥයෝ එක්කෝ දේශපාලන විද්‍යාව නැත්තම් නීතිය හදාරපු අය කියන්නේ අති බහුතරය. නමුත් එකෙන් අදහස් වෙන්නේ නැහැ මේ වෘත්තීය දේශපාලනඥයින් දේශපාලනය දන්නේ නැහැ කියන එක. නමුත් ඒගොල්ලෝ දේශපාලනය පිළිබඳ අවබෝධය ලබා ගන්නේ ප්‍රායෝගිකවයි. ඒක තිතාම වැදගත් දෙයක්. ඒක තමයි මේ මීට කලකට ඉහතදී මට මතකයි අපේ එක්තරා මන්ත්‍රීතුමෙක් පාර්ලිමේන්තුවේදී කිව්ව මීට අවුරුදු 20කට 25කට පෙර ඔය වගේ ප්‍රශ්නයක් මතුණාම සාමාන්‍යයෙන් ලංකාවේ අහනවනේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ අධ්‍යාපන මට්ටම ගැන. මේ මන්ත්‍රීතුමා ඉතාම වැදගත් ප්‍රකාශයක් කළා. එතුමා කිව්වා
මම උපාධි ලබාගෙන තිබෙන්නේ ජීවිතය නැමැති තක්සලාවෙන් කියලා. ඒක ඉතාම වැදගත් ප්‍රකාශයක්. මොකද වෘත්තියේ දේශපාලඥයින් ඇත්ත වශයෙන්ම ඉතාම විශිෂ්ට ලෙස අධ්‍යාපනයක් ලබා ගන්නවා ප්‍රායෝගික ජීවිතයෙන්. එතකොට ඒක අපිට බැහැර කරන්න බෑ. එතකොට දේශපාලන විද්‍යාව අධ්‍යයනය දේශපාලනය අධ්‍යයනය කරන විද්‍යාර්ථීන් හැටියට අපිට ඉතා වැදගත් එම කාරණය. මොකද ප්‍රායෝගික ජීවිතයේ තුලින් දේශපාලනයේ පිළිබඳ විශේෂඥ දැනුම ලබන දේශපාලනඥයන් ගෙනුත් දේශපාලන විද්‍යාව ශාස්ත්‍රීය ආධාරණ අපට ඉගෙන ගන්න දේවල් තියෙනවා කියන එක. ඒක තමයි වැදගත්ම දේ. ප්‍රායෝගික අධ්‍යක්ෂින් තුලින් නොවුන් ලැබෙන ඥානෙ. මම මෙතෙන්දි කැමති මහාචාර්යතුමනි අපි යම් කිසි විෂයක් තුලින් අපි දරුවන්ට මේ විෂය දැනුම ලබා දීම තුලින් අපේක්ෂා කරන්නේ ඔවුන්ට ය හුදු ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලිවීමට පමණක් නෙවෙයි. ඒ ජීවිතේ හා බද්ධ කරගන්න. එහෙමනම් මම මේ කොටසට ඇතුළත් ඔබතුමාගෙන් දැනගන්නට කැමති දේශපාලන විද්‍යා විෂය ඉගෙන ගැනීම තුලින් අපේ දරුවන් හට අත්වන ප්‍රතිලාභය නැතිනම් ඔවුන් තුල ඇතිවන පුළුල් දැනුම ජීවිත ඥානය කොයි වගේ එකක් විය යුතුද කියන එක. මම හිතන්නේ ඔබ අසපු ප්‍රශ්නේ ඉතාම වැදගත් ප්‍රශ්නයක්. ඇයි දේශපාලන විද්‍යාව ඉගෙන ගැනීමෙන් ලැබෙන ප්‍රතිලාභය මොකක්ද කියන එක. දැන් ඔය ප්‍රශ්නෙට ආකාර කිහිපයකින් අපිට ප්‍රවේශ වෙන්න පුළුවන්. පළවෙනි එකක් තමයි අප කලින් අර දේශපාලනය කියන සංකල්පයේ අර්ථ විග්‍රහ කරපු ආකාරයට සෑම මිනිසෙක්ම දේශපාලනයේ යම්කිසි ආකාරයකට සම්බන්ධ කොටස් කරනවා. ඒක හැම පුරවැසියෙක්ම කරන දෙයක්. ඒක තමයි අර අපේ උසස් පෙළ හදාරන ශිෂ්‍යයන් බොහෝ දෙනා දන්නවා මේ ග්‍රීසියේ හිටපු සුප්‍රසිද්ධ දාර්ශනික ඇරිස්ටෝටල් කරපු ප්‍රකාශයක්. එතුමා කිව හැම මිනිසෙක්ම දේශපාලන සත්වයෙක් කියලා. දැන් දේශපාලන සත්වයෙක් කියලා ඇරිස්ටෝටල් කියපු අර්ථයේ යම් කිසි සුවිශේෂ දාර්ශනික අර්ථයක් තිබුණා. නමුත් අපේ වර්තමාන කාලයේ බොහෝ දෙනා තේරුම් අරගෙන තියෙන ඊට වඩා තරමක් වෙනස් එම අර්ථය තමයි හැම පුද්ගලයෙක්ම, ඒ කියන්නේ වර්තමාන කාලයේ තේරුම් අරගෙන තිබෙන අර්ථය තමයි හැම මිනිසෙක්ම යම් කිසි ආකාරයක දේශපාලනයක යෙදෙන අය කියලා. අත වශයෙන් අපි ඒ අර්ථය පුළුල් කරලා ගත්තොත් දැන් හැම මිනිසෙක්ම අපි දේශපාලන විද්‍යාත්මකව හඳුන්වන වචනය තමයි පුරවැසියෝ කියලා. දැන් අපි හැමදෙනාම පුරවැසියෝ. දැන් අපේ මේ හදාරන ශිෂ්‍යයන් අවුරුදු 18න් පස්සේ පුරවැසියෝ. මොකද උන්ට ඡන්ද බලය ලැබෙනවා. එතකොට ඔහු අර සමාජික කාටපත හිමි පුරවැසියෝ බවට පත් වෙනවා. එතකොට පුරවැසියන්ගේ තියෙන ප්‍රධාන දේශපාලන කාර්ය මොකද්ද? අපි බොහෝ දෙනා නොසිතන දෙයක් තමයි. දැන් ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක් තුල පුරවැසියන් සිදු කරන ඉතාම වැදගත්ම කාර්යය තමයි මැතිවරණයකදී එක්තරා පිරිසකට බලය පවරනවා තමන් වෙනුවෙන් රට පාලනය කිරීම සඳහා ඔන්න ඔබට වගකීමක් බාර දෙනවා කියලා. හැම පුරවැසියෙක්ම ඡන්දයක් දීමේදී සිදු කරන වැදගත්ම කාර්යය තමයි මුළු රට වෙනුවෙන් රට පාලනය කිරීමට පාලක පිරිසකට අධිකාර බලය ස්වේච්ඡාවෙන් පැවරීම. එතකොට ඔය කාර්යය කිරීමේදී පුරවැසියන් හිතුවක්කාරව කල්පනා නොකර පුරවැසියෝ කරන දෙයක් නෙමෙයි. ඕන් ඉතාම හොඳට හිතා බලලා කල්පනා කළා එක එක්කෙනා එක එක දේශපාලන පක්ෂ ඉදිරිපත් කරන වැඩපිළිවෙළ හරියට කිරාමැන බලලා තමයි තමන්ගේ ඡන්දය දීමේ තීරණය ගන්නෙ. එතකොට හැම පුරවැසියෙක්ම අතිශයින්ම වැදගත් කාර්යයක් තමන්ද සමාජිකයන් වන දේශපාලන ප්‍රජාව වෙනුවෙන් ඉටු කරනවා. එතකොට එම පුරවැසියන්ට එම කාර්ය වගකීම් සහගතව ඉටු කිරීමට අත්‍යවශ්‍ය වන පූර්ව කොන්දේසියක් තමයි ඔවුන්ට දේශපාලනයන කුමක්ද පිළිබඳව ප්‍රමාණවත් අවබෝධයක් ලබා ගැනීම. එතකොට දැන් සම්භාව්‍ය ග්‍රීක යුගයේ සිටම දේශපාලනය පිළිබඳ අවධාරණය කරපු වැදගත් අදහසක් තමයි මේ දේශපාලනය කියන එක තිබෙන්න ඕනේ. අපි රාජ්‍ය කේන්ද්‍රීයව බැලුවොත් දේශපාලනය තුළ බලය තිබෙනවා නම් රාජ්‍ය බලය පාවිච්චි කරන්න ඕන, හිම් කරගන්න ඕන කවර අරමුණකටද මුළු සමාජයේම මුළු දේශපාලන ප්‍රජාවේම සමාජයේම උපරිම යහපත වෙනුවෙන් කියන එක.
එතකොට අපි පුරවැසියන් නිර්මාණය කරන්නේ කුමටද පුරවැසියන් පුහුණු කරන්න ඕන කුමටද අර සමාජයේ පොදු යහපත වෙනුවෙන් කැප වෙන පිරිසක් තමයි සමාජයේ සිටිය යුත්තේ කියන්නේ කියන කාරණාව. එතකොට දේශපාලන විද්‍යාව අධ්‍යයනය කිරීම තුළින් අපේ මේ පුරවැසියන් වීමට අපේක්ෂා කරන අපේ මේ උසස් පෙළ විෂය හදාරන ශිෂ්‍ය ශිෂ්‍යාවන් ලබන වැදගත්ම ප්‍රතිලාභය තමයි වගකීම යුතු වගකීම් සහගත අනාගත පුරවැසිය පිරිසක් හැටියට තමන්ගේ දේශපාලන විඥානය දියුණු කර ගැනීම දේශපාලන අවබෝධය දියුණු කර ගැනීම ඊළඟට පුරවැසියෙකු හැටියට තිබෙන යුතුකම් වගකීම් අයිතිවාසිකම් පිළිබඳව සවිඥානික සිටීම එතකොට විතරයි අපට පුළුවන් වෙන්නේ පුරවැසියන් හැටියට අන්‍යෝන්‍ය ගෞරවය අන්‍යෝන්‍ය විශ්වාසය ළඟට අන්‍යෝන්‍ය වශයෙන් අපේ වගකීම් ඉටු කරගෙන ජීවත් වෙන්නට පුළුවන් වෙන්නේ මා හිතන හැටියට පාසල් අධ්‍යාපනයට සම්බන්ධ හැම විෂයකින්ම වගේ අඩු වැඩි තරමින් මේ අනාගත පරම්පරාව යහපත් පුරවැසියන් බවට පත් කිරීමට අවශ්‍ය මූලික මූලධර්මික නැත්තම් මේ මූලධර්ම පිළිබඳ අවබෝධයක් ලබා දෙනවා. ඒ අතරින් දේශපාලන විද්‍යාව විශේෂයෙන්ම කැප වෙන අරමුණක් තමයි මේ අනාගත පුරවැසියන් වගකීම් සහගත දේශපාලන විඥානය තියුණු දේශපාලන විද්‍යාව දේශපාලන විඥානය සහ අවබෝධය ඉතා ඉහළ පුරවැසි පිරිසක් බවට පත් කිරීම. මම හිතන්නේ දේශපාලන විද්‍යාව ඉගෙනීම තුළින් අප වුණත් ලබා ගන්නා ඉහළම තෘප්තිය තිබෙන්නේ ඔන්න ඔය අරමුණ තුළයි. එතන වෙන්නේ නැති නේද මහාචාර්යතුමනි ඔය අපි සක්‍රීය පුරවැසි දායකත්වයේ කියන වචනේ හිතින්ටද අපි දේශපාලන විද්‍යාව නිරන්තර කතා කරමු. සක්‍රීය පුරවැසියෙකු වීම කියන එක පැහැදිලිවම දැන් දේශපාලන විද්‍යා දාර්ශනිකයන් දේශපාලන දාර්ශනිකයන් අතර සංගච්ඡා වෙලා තිබෙන ප්‍රශ්නයක් තමයි ඔය කාරණාව. මොකද පුරවැසියන් සමාජය තුළ සිටිය යුත්තේ දේශපාලන වශයෙන් සමාජමය වශයෙන් නිද්‍රාගතවද නැත්නම් අවදියෙන්ද කියන එක. එතකොට දේශපාලන විද්‍යාව හදාරන පුරවැසියන්ට ලැබෙන එක තවත් වැදගත් ප්‍රතිලාභයක් තමයි ඔවුන් සමාජමය වශයෙන්ද දේශපාලන වශයෙන්ද අවදියෙන් සහ සක්‍රීයව සිටීම. දේශපාලන වශයෙන් සක්‍රීයව ඉන්නවා කියලා කියන්නේ තමන් ද අයත්වන දේශපාලන ප්‍රජාවගේ සුභසිද්ධිය ඉහළම යහපත සඳහා තමන්ට කළ හැකි හැම කැපකිරීමක්ම කිරීම. ඇත්ත වශයෙන්ම මෙම අදහස මූලික වශයෙන්ම තිබෙන්නේ ඔය දේශපාලන චින්තනයේ දේශපාලන දර්ශනයේ තිබෙන මේ සමූහාණ්ඩුවාදී සම්ප්‍රදාය තුළ. දැන් සමූහාණ්ඩුවාදී සම්ප්‍රදාය කියන්නේ දේශපාලන චින්තනයේ තිබෙන පැරණිම සම්ප්‍රදාය. කියන්නේ ග්‍රීසියේ අරිස්ටෝටල්ගේ කාලයේ ඉඳලා තිබෙන සම්ප්‍රදාය. ඔය සම්ප්‍රදාය මත පදනම් වෙලා තමයි අර ඇමරිකාවේ ජනාධිපති හිටපු ජනාධිපති ජෝන් කෙනඩි මැතිතුමා කළ සුප්‍රසිද්ධ ප්‍රකාශයක් තිබෙන්නේ. දැන් බොහෝ දෙනා දන්න දෙයක් තමයි ජනාධිපති ජෝන් කෙනඩි ජනාධිපති දුරේ වැඩ බාර ගන්න අවස්ථාවේදී ඇමරිකාවේ මම හිතන්නේ 961 හෝ 962 වර්ෂයේ එතුමා කිව්ව මෙන්න මේ දෙයක්. ඇමරිකානු පුරවැසියන්ට කිව්වා ඔබ ඉල්ලිය යුත්තේ රජයෙන් ඔබට ලැබෙන දේවල් නොවේ ඔබෙන් රජයට ලැබිය යුත්තේ කුමක්ද කියන එකයි. දැන් ඒ අදහස ඇත්ත වශයෙන්ම සමූහාණ්ඩුවාදී අදහසක්. ඔක සමූහාණ්ඩුවාදී දර්ශනවාදයේ තුල තියෙන ඔය අදහස ඔය ඇරිස්ටෝටල්ගේ කාලේ ඉඳලා ග්‍රීසියේ තිබිච්ච දෙයක්. ඒකෙන් අදහස් කරපු දෙය තමයි පුරවැසියන්ගේ ඉහළම යුතුකම තමයි තමන් සමාජයෙන් යමක් ලබා ගන්නවට වඩා සමාජයට යමක් දෙන එක. ඕක අනෙකුත් දේශපාලන චින්තන සම්ප්‍රදායවල අඩු වැඩි වශයෙන් තිබෙනවා. නමුත් සමූහාණ්ඩුවාදී සම්ප්‍රදාය තමයි වැඩියෙන්ම තිබෙන්නේ. එතකොට අපේ දේශපාලන විද්‍යා විෂය හදාරන උසස් පෙළ ශිෂ්‍යයන් ඇත්ත වශයෙන් නව නිර්දේශය යටතේ සමූහාණ්ඩුවාදයක් ඉගෙන ගන්නවා. එතකොට සමූහාණ්ඩුවාදය ඉගෙන ගන්නා ශිෂ්‍යයන් මෙන්න මේ දේවලුත් ඉගෙන ගන්නවා.
කියන්නේ සමාජය සහ පුරවැසියා අතර පැවති සම්බන්ධතාවයේ සාධනීය සම්බන්ධතාවයක් බවට පත් කළ හැකේ කෙසේද කියන කාරණාව ඉගෙන ගන්නත් පුළුවනි. හොඳයි මහාචාර්යතුමනි, දුවේ පුතේ මං හිතන්නේ ඔබට දැන් වඩාත් හොඳින් පැහැදිලි වන්නට ඇති. අපි දේශපාලන විද්‍යා විෂය හැදෑරීමෙන් ලබා ගන්නා ඵල පිළිබඳව ඔබට අපි ඔබේ පළවෙනි ප්‍රශ්න පත්‍රයේට ඒ වගේම ඔබේ දෙවෙනි ප්‍රශ්න පත්‍රයේට ඉතා හොඳ ඉතා හැමදාම ඉතාම අත්‍යවශ්‍යයෙන්ම මේ කොටස ඇතුළත් වෙනවා අපේ පළවෙනි පාඩම. මම හිතන්නේ ඒ සඳහා ඔබට පැහැදිලිව පිළිතුරු දිව හැකි පරිදි අපි පළවෙනි කොටස පිළිබඳව විග්‍රහයක යෙදුණා. එතකොට අපි ඔබට කියනවා දේශපාලනය කියන්නේ කුමක්ද? දේශපාලනය හා දේශපාලන විද්‍යාව අතර සම්බන්ධතාවය කෙසේ වෙන එකක්ද? දේශපාලන හා දේශපාලන විද්‍යාව අතර පවතින වෙනස්කම් මොනවාද? ජන්න පිළිබඳව අපි ඔබට මම හිතන්නේ ඉතා පැහැදිලි අර්ථකථනයක් ගෙන දුන්නා. මේක දාර්ශනිකව සිතන්නටත් ඒ හා සම්බන්ධව ප්‍රායෝගිකව සමාජය තුළ ඔබ අත්දකින දෙයින් නිරන්තරව ඔබ අත්දකින ඔබ අසන දකින හැම දෙයකින්ම දේශපාලනය පිළිබඳ ප්‍රායෝගික ඥානය ලබා ගනිමින්ම මේ සඳහා පිළිතුරු ලියන්නට අපි ඔබට අවකාශය ලබා දුන්නා. ඒ විතරක් නෙවෙයි, දේශපාලන විද්‍යා විෂය හැදෑරීම තුළින් ඔබේ පෞරුෂය වර්ධනය කර ගන්නා ආකාරය, ඔබ සක්‍රීය පුරවැසියෙකු ලෙස ඔබ උසස් පෙළින් පසු සමාජගත වෙනවා. ඒ සමාජගත වෙනකොට ඔබ වැඩිහිටියෙක් ලෙස සමාජගත වෙන. දේශපාලන විඥානයේ පිළිබඳ මනා දැනීමකින් යුතුව සමාජගත වීම තුළින් මහාචාර්යතුමා පැවසුව පරිදි ඔබ දැනු දන්නා පරිදි ඔබට සක්‍රීය පුරවැසියෙකු ලෙසින් සමාජයේ යහපත සඳහා ක්‍රියා කරන්න අපි දේශපාලන විද්‍යා විෂය ඉගෙන ගැනීමෙන් බලාපොරොත්තු වන්නේයයි. සමාජයේ යහපත සඳහා ක්‍රියා කරන්නට ඔබට ලැබෙන ඥානය සහ අත්දැකීම මං හිතන්නේ මේ දේශපාලන විද්‍යා විෂය තුළින් ඉතා පුළුල් එකක් බව දැන් ඔබට වැටෙන්නට ඇති. එහෙමනම් මේ කොටස තුළින් ඔබේ පිළිතුර මනාව සකසා ගන්නා ගනින්ම ඔබ ප්‍රායෝගිකව පුරවැසියෙකුක සමාජයේ හැසිරෙන්නේ කෙසේද යන්න පිළිබඳවත් ඔබට ඒ හැකියාව ලබා දුන්නා. අපි මීළඟ කොටසින් ඔබ හා එකතු වන්නට බලාපොරොත්තු වෙනවා දරුවනි. මේ පාඩමේම තව ඉතාම වැදගත් කොටසක් හා සම්බන්ධ. මං හිතන්නේ අපි ඊළඟට කතා කරන්නට බලාපොරොත්තු වෙනවා මේ පව දේශපාලනය සමාජ භාවිතාවක් වන දේශපාලනය, මේ න්‍යායික දේශපාලනය අපිට හදාරන්නට නම් මේ දේශපාලනයේ විවිධ පැතිකඩ තුළින් තමයි අපිට හදාරන්නට ලැබෙන්නේ. මේ පැතිකඩ ගණනාවක් තියෙනවා. මම මේ කාලය තුල මම ඔබට හඳුන්වා දෙන්නට කැමති මොනවද මේ දේශපාලන පැතිකඩ. මේ පිළිබඳවත් ඔබට මනා පැහැදිලි කිරීමක් අවශ්‍යයි ඔබේ පිළිතුර සාර්ථක කරගන්නට නම්. එහෙමනම් අපි දේශපාලන අධ්‍යයනයේ අපේ මාතෘකාව අද දවසේ දේශපාලන විද්‍යා අධ්‍යයනය ප්‍රවේශ, මේ පිළිබඳව මම වැඩිදුරටත් අවධානය යොමු කරමි. මේ දේශපාලනයේ අධ්‍යයනයේ දේශපාලන විද්‍යාව අධ්‍යයනයේ විශේෂ පැතිකඩවල් පිළිබඳව ඔබ හා කතා කරන්නට බලාපොරොත්තු වෙනවා. එහෙමනම් දේශපාලන ආයතන, දේශපාලන භාවිත, ආණ්ඩුකරණය, දේශපාලන චර්යාව සහ දේශපාලන මතවාද පිළිබඳව ගැඹුරු සහ පැහැදිලි විග්‍රහයකින් ඔබට සාර්ථකව පිළිතුරු ලියන්නට තව දුරටත් අත්වැඩ සපයන්නට එකතු වෙන්නට බලාපොරොත්තු වෙන් අපි මෙතකින් අද කාර්යය නිමා කරනවා. ස්තුතියි.